අස්මයි මාමා අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අවුරුද්දට අඩු පොඩු ඉන්න අම්මල තාත්තලට නම් අද වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මොකද අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේ දවස්වල හැමෝම වගේ බබාලගේ first birthday එකට කරන cake smash එකක් හරියට පිළිවෙලට අඩු වියදමකින් කරගන්නේ කොහොමද කියන එක. ඩියොන්ගේ first birthday එකට cake smash එකක් කරපු හින්දම ඒ වෙනුවෙන් මම හොයාගත්ත තොරතුරු ඕගොල්ලෝ එක්ක මේ වීඩියෝ එකෙන් බෙදා ගන්න මම හිතුවා. සාමාන්‍යයෙන් අවුරුද්දක් වයස පොඩ්ඩෙක්ට වැඩිය තේරුමක් නැහෙනි. ඉතින් අපි ලොකු birthday party එකක් organize කළත් පොඩ්ඩට ඒක enjoy කරන්න වෙන්නේ නැහැ. හැබැයි cake smash එකක් කියන්නේ ගොඩක් පොඩ්ඩෝ හරියට enjoy කරන දෙයක්. एक हिंदा तमाई डियोन के बर्थडे एक टा मामा विशेषेन केक स्मैश का फोटो सेशन ने का कराने हितुए केक स्मैश का वितराकने में बर्थडे पार्टी का कुछ गाने हितागे नहीं ना मानांग बर्थडे पार्टी का प्लान कर लती है ना दिने इटा साथी थूने कट वागे कालिंग केक स्मैश का प्लान कराने इत्ता कोटा केक स्मैश के फोटोज ओगोलंट पुलुवांग बर्थडे इनविटेशन ने कट यूज कराने ए वागे म आवश्यनांग पार्टी डेकोस वल्टा यूज कराने पुलुवांग පළවෙනියටම කරන්න ඕන දේ තමයි මාස කීපයකට කලින් හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙක්, ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ බජට් එකටත් හරියන කෙනෙක් තෝරගන්න එක. ඊට පස්සේ කේක් ස්මෑෂ් එකට තීම් එකක් සිලෙක්ට් කරගන්න එක. මම ඩියොන්ගේ කේක් ස්මෑෂ් එක ප්ලෑන් කරේ කුකි මොන්ස්ටර් තීම් එකට. මොකද එකක් මම ඒ බ්‍රයිට් බ්ලූ කලර් එකට කැමති හින්දා, අනිත් එක තමයි ඩියොනුත් කුකි මොන්ස්ටර්ව පොත්වල එහෙම දැක්කම හරි ආසාවෙන් ඒ කාලේ බලනවා. ඒ හේතු හින්දා තමයි මම කුකි මොන්ස්ටර් තීම් එකට ගියේ. ඔයාගේ බබා ටෙඩිබෙයාස්ලට කැමති නම් ඔයාට පුළුවන් එයාගේ ෆේවරිට් ටෙඩිස්ලා තීම් කරගෙන කේක් ස්මෑෂ් එක ප්ලෑන් කරන්න. එහෙම නැත්නම් ෆ්ලවර්ස් වලට ආසනම් ඒ විදිහට, vehicles වලට ආසනම් ඒ වගේ තීම් එකක්, එහෙමත් නැත්නම් cartoon characters උනත් තෝරගන්න පුළුවන්. ඒ වගේම අනිත් දේ තමයි තියෙන තරම් දේවල්, අපිට මතක් වෙන තරම් දේවල් ගොඩාරියක් ෆොටෝ ගන්න සෙටප් එකට එකතු කරගන්න එපා. මොකද කේක් ස්මෑෂ් එකේ ප්‍රධානම දේ කේක් එකයි අපේ පොඩ්ඩයි. ෆොටෝස් වැඩිම ගන්නේ ඒ දේවල් එක්ක. වටපිටාව තියෙන තරම් ඩෙකෝස් එක පිරෙව්වොත් අපිට අවශ්‍ය කරන ෆොටෝස් ටික නොලැබෙන්නත් පුළුවන්. Taman තෝරගන්න තීම් එකට කලර් එකට අදාළව හැමදේම ලෑස්ති කරගන්නා වගේම බැලුන්ස් වලිනුත් කේක් ස්මෑෂ් එකකට ලොකු ලස්සනක් එකතු කරන්න පුළුවන්. මම නම් ඩියොන්ගේ කේක් ස්මෑෂ් එකේදී බැලුන් යූස් කළා. අනිත් දේ තමයි ඔයා ෆොටෝග්‍රැෆර් බුක් කරන වෙලාවෙදී ෆොටෝග්‍රැෆර් එක කතා කරන්න ඔයා ඉන්ඩෝ ෆොටෝ සෙෂන් එකකට කැමති නම් ඉන්ඩෝ, එහෙම නැත්නම් අවුට්ඩෝ ෆොටෝ සෙෂන් එකකට කැමති නම් අවුට්ඩෝ, ඒ දේවල් කතා බහ කරලා අදාළ ස්ථානය කලින්ම බුක් කරගන්න. බබාට පස්සේ කේක් ස්මෑෂ් එකකදී ප්‍රධානම වෙන අනිත් දේ කේක් එක කියලා කිව්වානේ. තීම් එකට ගැලපෙන්න හදාගන්න කේක් එක තියෙන තරම් ලොකු වුණොත් බබා නෙමෙයි කේක් එක තමයි හයිලයිට් වෙන්නේ. ඒ හින්දා අඟල් 4ත් 6ත් අතර පොඩි, ඒ කියන්නේ පුළුවන් තරම් පොඩි කේක් එකක් තමයි මේකට සුදුසුම. ඒ වගේම soft butter icing එකකින් කේක් එක icing කරන්න අමතක කරන්න එපා. කේක් එක icing කරද්දිත් red brown වගේ colors කේක් එකට පාවිච්චි කරන්න එපා. මොකද පොඩ්ඩ මූණේ හැම තැනම icing ගා ගන්නවා කේක් smash කරනකොට. රතු පාටට ලේ වගේ, ඒ වගේම දුබුරු පාටට මූණේ ඇඟි ගෑවුනම හරිම කැතයිනේ. ඒකයි ඒ වගේ colors පාවිච්චි නොකරන්නේ. ප්‍රධානම දේ තමයි කේක් එකට ලොකු වියදමක් කරන්න එපා. මොකද කොහොමත් පොඩි කරන්නනේ අපි මේ කේක් එක හදන්නේ. අනික ෆොන්ඩන්ට් යූස් කරන්න එපා කේක් එක කවර් කරන්න. මොකද ෆොන්ඩන්ට් එක ගොඩක් ඝනකමයි, පොඩොන්ට පොඩි කරන්න බෑ ලේසියෙන් ෆොන්ඩන්ට් අයිසින් එක. ෆොටෝ ෂූට් එකට කලින් විනාඩි 20ක් 30ක් වගේ කේක් එක එළිය තියන්න ෆ්‍රිජ් එකකින් අරගෙන, මොකද එතකොට අයිසින් එක ගොඩක් සොෆ්ට් වෙලා පොඩ්ඩට ලේසියෙන් ස්මෑෂ් කරන්න පුළුවන්. කේක් ස්මෑෂ් එකට යූස් කරන අනිත් විශේෂම දේ තමයි පොඩ්ඩගේ අවුට්ෆිට් එක කේක් ස්මෑෂ් එකට යූස් කරන. පර්සනලි මම කැමති නෑ මුළු ඇඟම වැහෙන ඇඳුමක් අඳිනවට. මොකද පොඩ්ඩක් කේක් එක පොඩි කරලා ඇඟේ හැමතැනම ගාගත්තම තමයි අපිට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න හම්බෙන්නේ. Taman තෝරගත්ත තීම් එකට ඒ වගේම තීම් එකත් එක්ක යන කලර්ස් වලට ගැළපෙන අවුට්ෆිට් එකක් පොඩ්ඩට තෝරගන්න අමතක කරන්න එපා. සමහර පොඩ්ඩෝ ඉන්නවා අතින් අල්ලලා කේක් එහෙම පොඩි කරන්න අකමැති. එහෙම පොඩ්ඩෙකුට හැන්දක් ගෑරප්පුවක් උනා දෙන්න පුළුවන් පාවිච්චි කරන්න කේක් ස්මෑෂ් එකේදී. ඒකත් ඉතින් වෙනස් විදිහක් වෙයි. කේක් ස්මෑෂ් එක කරන දවසෙම ෆැමිලි ෆොටෝස් ටිකකුත් ගන්න පුළුවන්. අපි නම් ඒ විදිහට ඩියොන් එක ෆොටෝස් ටිකක් ගත්තා. එහෙම කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කේක් ස්මෑෂ් එකට කලින් ඒ ෆොටෝස් ටික ගන්න. මොකද කේක් ස්මෑෂ් එකෙන් පස්සේ ගන්න තියාගන්න එපා. පොඩ්ඩව ක්ලීන් කරන්න සෑහෙන වෙලාවක් යනවා. මොකද කේක් ගාගෙන කේක් නාගරනේ අපේ පොඩ්ඩෝ ඉන්නේ. ෆොටෝ ෂූට් එකට ටයිම් එක ෆොටෝග්‍රැෆර් එක ප්ලෑන් කරනකොට පොඩ්ඩක් සාමාන්‍ය නිදාගන්නේ නැති හැපි මූඩ් එකේ ඉන්න වෙලාවක් එයාගේ ඩේලි රියුටින් එකත් එක්ක හිතලා
යොදාගන්න අමතක කරන්න එපා. ඒකත් එක හේතුවක් ෆොටෝ ෂූට් එකෙන් ලස්සන ෆොටෝස් ටිකක් එළියට එන්න. අන්තිම දේ තමයි කේක් ස්මෑෂ් එක තියෙන දවසේදී පොඩඩට කේක් එක පෙන්වන්න මෙපා. ඒක බොක්ස් එකකින් එළියට ගන්න මෙපා. මුලින්ම කේක් එක නැතුව සෙටප් එකත් එක්ක පොඩ සෙටප් එකට කම්ෆර්ටබල් වෙනකන් ෆොටෝස් ටිකක් අරගෙන අන්තිමට එක පාරටම කේක් එක දෙන්න. කේක් එක දැක්ක ගමන් පොඩි අය ගොඩක් ආස වෙනවා. ඊට පස්සේ ඒ ආස වෙලා කේක් එක පොඩි කරනකොට ලස්සන ෆොටෝස් ටිකක් ගන්න ෆොටෝග්‍රැෆර්ට පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරේ අඩු වියදමකින් පොඩගේ පළවෙනි බර්ත්ඩේ එකට කොහොමද කේක් ස්මෑෂ් එකක් ප්ලෑන් කරගන්නේ කියන එක. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා. ඉතින් ඔගලන්ට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න යාළුවොත් එක්ක. ඒ වගේම අමතක කරන්න එපා අපේ අස්මයි මාම් YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.